ලෝකයේ ආර්ථිකය යම් පමණට අර්බුදයකට ලක් වෙලා තිබෙනවා. මේ ආර්ථික අපගමනයත් එක්ක සෑම අපනයන භාණ්ඩයකටම තිබෙන වෙළඳපොළ යම් පමණට අඩු වෙලා තිබෙනවා. ඉදිරි කාලෙදී වැවිලි භෝගවල අපනයන ඉලක්කයන් සඳහා අපිට ප්‍රවිෂ්ඨ වීමට හැකියාව ලැබෙයි කියලා අපි හිතනවා. තේ වලට අමතරව රබර් වලත් ඒ වගේම අපි මෑත කාලේ වැඩිම වර්ධනය දැක්කේ ඇත්තටම පොල් හා ආශ්‍රිත නිෂ්පාදනවල 2020 වසරට සාපේක්ෂව 21ෙත් 21කට සාපේක්ෂව 22ෙත් ආසන්න වශයෙන් වෙළඳපොළ 15-27 ප්‍රමාණයකින් ප්‍රසාරණය වුණා. ශ්‍රී ලංකාවේ පොල් ගස් පසුගිය කාලේ විශාල ලෙස ඉඩම් කැබල කිරීම නිසා පොල් වගාව අහිමි වෙලා තිබෙනවා. අපි කැබල කිරීමේ මණ්ඩලය හරහා පොල් ආශ්‍රිත ඉඩම් කැබල කිරීම සම්පූර්ණයෙන්ම සීමා කරලා තිබෙනවා. ඒකරු ජනාධිපති මගේ සංකල්පයක් අනුව ශ්‍රී ලංකාවේ රැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයටත් කෘෂි කර්මාන්තයටත් අදාළ සියලුම පර්යේෂණ ආයතන එකතු කොට ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම සහ වැවිලි පර්යේෂණ විශ්වවිද්‍යාලයක් ඇති කිරීම සඳහා නව යෝජනාවක් එතුම ඉදිරිපත් කරලා තිබෙනවා. වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයට පසුගිය කාලේ ඇතිවෙච්ච පසුබෑම අවම කරගෙන ඉදිරි කාලෙදී වඩාත් වැදගත් ශක්තියක් සහිත ඉදිරියට යන්න පුළුවන් කියලා ඒ වෙනුවෙන් විශේෂයෙන්ම වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයේ අගේ දාමයන් වැඩි දියුණු කිරීම වැලි වැඩිෂන් කියන පැත්තට අවශ්‍ය සහයෝගය දෙන්න තේ කර්මාන්තයේ රබර් ඇතුළු ප්‍රධාන කර්මාන්ත සියල්ලෙහිම අගේ දාමෙන් වැඩි දියුණු කරන්නට අවශ්‍ය තාක්ෂණික දැනුම මූල්‍ය ප්‍රසම්පාදනය ඇතුළු කරුණු වලට අපි අමාත්‍යංශයේ මැදිහත් වෙලා කටයුතු කරනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.